ඔකිට ඔකට ම හොඳ පාඩමක් උගන්නන්නම්කෝ. මොකද උදන්න තොත්ත බබා වගේ ඉඳගෙන මටම කෙලවන්න හැදුවේ. අපේ ගියස්සෙ මිදන් මට කෙලවන්න හැදුවේ. අම්මා තමයි ලොකු කරගෙන ගියස්සෙ දාගත්තේ. ඔව් ඉතින් අම්මටත් තෝරුනේ මටම කෙලවන්න දෙන්න. මටම කෙලවන්න. මං දන්න කෙලවිල්ලක් නෑ බා. මං ඒ කිව්ව මෙහාට ගෙනාවේ උඹේ නැන්ද කියපු හන්දා. අනික ඒ කියාවේ රස්සාව කරන්න. අන්තිමට මට උනේ ඒ මිනිස්සුන්ට මූණ දෙන්න බැරි වුණොයි. යකෝ රස්සාව කරන්න ආව නම් පාඩුවේ හිටපන්කෝ රස්සාව කරගෙන. අනුන්ගේ මිනිස්සුන්ගේ දැලේ දා ගන්න හදන්නේ. අනික මේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරිය වගේ ඉන්න මගේ මිනිහව උඹට කොහෙන්ද බන් දැලේ දාගන්න මිනිහෙක්. අම්මල මොනා කිව්වත් සිවායිය මගේ මිනිහා වගේ තමයි. කවදාහරි සිවායියව මගේ මිනිහා කරගෙන මිසක් මම මේ ගේම් එක නවත්තන්නේ නැහැ. අම්මා මොකදර මං ගෙදරින් එළවපු ගෑණිව අර පීටර් මම්මලා ගියස රින්ගුවේ. හා? රින්ගුව ඇටි එකක් නැහැ. සිවා තමයි ඒ කිව්ව පීටර්ලා ගෙදර නැවතු අනාත වෙන්න නොදී. නැත්තම් ඉතින් ඒක පාර දිගේ ඉබාගාත යන්නේ. එහෙමනම් උනා නම් ඉතින් මට ලැජ්ජාවෙන් බේරෙන්න මූදට පණින්න වෙන්නේ. අනාත නොකර ඔව් ඉතින් ශිවායියටත් වටේ ඉන්න ඔක්කොම ගෑනු පව්. උන් ඔක්කොගෙම දුක තේරෙනවා. පොඩි කාලේ ඉඳලා එකට හිටපු මගේ දුක විතරයි තේරෙන්නේ නැත්තේ. එයා හින්ද මං අනාථ වෙනවා කියලා පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. ඒකම තමයි මං උඹට කියන්නේ. කොයි දීති? මාළු බිත්තරයක් තරම්වත් මොලයක් තිබුණා නම් බැරිය. ඕකේ තවත් මෙහෙ හිටියොත් මං අනාථ වෙන එකයි වෙන්නේ. හිටපන්කෝ. ඕකට අද දෙකක් කියනවා. ආයේ හඳට ගිහිල්ලාවත් සැල්ල පාගන්න බැරි වෙන්නේ. බොයි කොහෙද යන්නේ? හැතරින් ඔහම හිටපන්.